කහතුඩුවෙන් ගයක් ගන්න මිලියන 3ක් ලෑස්ති කරන් අපිට කතා කරන්න 0710888444 Prime Group. Welcome to our Lakshan Sri Lanka YouTube channel. ඉතින් වෙනදාගේ මදත් අපි ඔයගොල්ලෝ වෙනුවෙන් ලස්සනම ලස්සන පප්පු ටිකක් අරගෙන ආවා. අද අපි ඇවිල්ලා ඉන්නේ මහා භාගෙට. ඉතින් මහා භාගෙ තියෙන ඔයගලන්ට පේනවා මේ එලිසෝරාස් හවුසින් ස්කීම් එකේ තියෙන ලස්සන ගෙයක් තමයි අපි අද ඔයගොල්ලෝ වෙනුවෙන් රිවීව් එක කරන්න අරන් ආවේ. ඉතින් ඔයගලන්ට පේනවා ගෙදරට යන මේන් එන්ට්‍රන්ස් එක, ඒ කියන්නේ මේන් රෝඩ් එක තමයි මේ තියෙන්නේ. ඒ මේන් රෝඩ් එකෙන් ඔගලන්ට කෙලින්ම හැරෙන්න තියෙන්නේ මෙන්න මේ එලිසෝරා, ඒ කියන්නේ මන්දාකිණි ප්‍රොපර්ටිස්, මෙන්න මේ හවුසින් ප්‍රොජෙක්ට් එකට. ඉතින් අපි ගෙදරට ගිහිලා බලමු. ඉතින් මේ ගෙදර ප්‍රයිවට් ස්කීම් එක පිහිටලා තියෙන හින්දා ඔයගලන්ට පේනවා එන්ට්‍රන්ස් එකේ CCTV තියෙනවා. ඒ වගේම ප්‍රයිවට් චෙක් පොයින්ට් එකකුත් තියෙනවා. ඉතින් ඔයගලන්ට ආරක්ෂාව ගැන පොඩ්ඩක්වත් බය වෙන්න එපා. ඒ කියන්නේ හොඳම හොඳ ආරක්ෂිත ඒවගෙන ගොඩක් හොඳ නේබර්හුඩ් එකක් තියෙන ඒරියා එක තමයි මෙන්න මේ ලස්සන ගෙදර පිහිටලා තියෙන්නේ. දැන් මම ඔයගලන් එක්කයි යන්නේ ඒ ලස්සන ගෙදර පෙන්වන්න. Welcome to our latest house at Mahabage. ඉතින් ඕගලන්ට පේනවා අද අපි ඕගලම එක්කන් ආවේ හරිම ලස්සන ගෙයක් අරගෙන. ඉතින් මේ ගේ පිහිටලා තියෙන්නේ මහභාගේ. ඉතින් මහභාගේ සුන්දර පරිසරයක තියෙන පර්චස් 6කදි වෙච්ච ලස්සන නිවසක් තමයි මම අද ඕගලොන් එක්කන් ආවේ. අපි ඉස්සෙල්ලාම ඇතුළට යන්න කලින් මම ඕගලන්ට මෙතන කාර් පාර්ක් එක පෙන්වන්න. ඕගලන්ට මෙතන වාහන තුනක් වගේ නවත්තන්න පුළුවන් නේ. ඔව්. ඒ කියන්නේ හොඳට වාහන තුනක් වගේ නවත්තන්න පුළුවන් ලොකු ස්පේස් එකක් තියෙනවා. ඔගලන්ට මේ පැත්තෙනොත් ගෙදර බෑක් යාඩ් එක පැත්තට එන්ටර් වෙන්න පුළුවන්. මම මේ පැත්තෙනොත් ගේ ඇතුලින් ගිහිල්ලා ඔගලන්ට ඇරලා පෙන්නන්න. ඉතින් අපි දැන් ගේ ඇතුළට යන්නයි සූදානම් වෙන්නේ. මේක තමයි ගෙදර තියෙන මේන් එන්ට්‍රන්ස් එක. ඉතින් මේක මහෝගනි ලීයෙන් තමයි හදලා තියෙන්නේ. අපි ඇතුළට ගිහිල්ලා බලමු ගේ ලස්සන. වෙල්කම්. මං කිව්වා හරි නේද? හරිම ලස්සන හුරුබූටි ගේකට තමයි මං අද ඔයගලන් එක්කගෙන ආවේ. ඉතින් ගේ පුරාම ගොඩාක් එළියයි. හරිම ලස්සනයි. හරිම එලිගන්ට් ලුක් එකකට හදපු ලස්සනම ලස්සන ගියක් බලන්න තමයි අද අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ ඒරියා එක තමයි ඔයගලන්ට ලිවින් ඒරියා එක විදිහට යූස් කරන්න තියෙන්නේ. ඉතින් ලිවින් ඒරියා එකේ නම් මේ පැත්ත බලමු ගම. ඔයගලන්ට තියෙන ගෙදර ඕපන් පෑන්ට්‍රි ඒරියා එක. ඉතින් ඔයගලන්ට ලිවින් ඒරියා එකේ විසිටර්ස්ලා ඉද්දි මෙතන ගන්න කෑම ඇරේන්ජ් කරන්න පුළුවන්. මේ තියෙන මම කියව ලස්සන පෑන්ට්‍රි ඒරියා එක. ඉතින් ඔයගලන්ට පේනවා හරිම ලස්සනයි හරිම හුරුබුටි. ඉතින් මෙන්න මේ පෑන්ට්‍රි එකක් ඩිසයින් කරලා තියෙන මහෝගනි ලීයේ. ඒ වගේම ඔයගලන්ට ග්‍රැනයිට් කප් එකකුත් තියෙනවා. මම එළියේ ඔයගලන්ට පෙන්නුවේ බෑක් යාඩ් එකට එන්ටර් වෙන්න පුළුවන් කියන. ඉතින් ඒ බෑක් යාඩ් එකට ඔයගලන්ට මෙතන පෑන්ට්‍රි ඒරියා එකෙන් එන්ටර් වෙන්න පුළුවන්. ඉතින් මේ පැත්ත බැලුවොත් ඔයගලන්ට තියෙනවා ස්ටෝරේජ් රූම් එකක් වගේම ගෙදර සර්වන්ට් වොෂ් රූම් එක.
ඉතින් මම මේ ලොකේෂන් එක ගැන කිව්වොත් අද අපි ඇවිල්ලා ඉන්නේ මහභාගෙට. මහභාගේ ටවුන් එකට මෙතන ඉඳන් හරියටම මීටර 800යි. ඉතින් රාගම ටවුන් එකට හරියටම කිලෝමීටරයක දුරින් තමයි තියෙන්නේ. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා කෙරවල පිටියේ හයිවේ එන්ට්‍රන්ස් එක අන්න එතනට කිලෝමීටර 2ක දුරින් තමයි මේ ලස්සන නිවස පිහිටලා තියෙන්නේ. මේ තියෙන්නේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ ඕගලන්ට තියෙන එක බෙඩ්රූම් එකක්. ඉතින් ඔයගොල්ලෝ බෙඩ්රූම් එකට ආවහම මේ පැත්තෙන් ඔයගලන්ට ගෙදර මේ එන්ට්‍රන්ස් එක බලා ගන්න පුළුවන්. ඉතින් බෙඩ්රූම් එකත් එක්කම මේ පැත්තේ ඔයගලන්ට තියෙන ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ වොෂ්රූම් එක. මම හරි මාසයි මේ තියෙන ටයිටේනියම් ෆිනිෂ් එකද. ඉතින් ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලෝ මේ පෑන්ට්‍රි එකේ ඉඳන් මේ පැත්ත බලද්දි ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ ලිවින් නේද ඒක කොච්චර ලස්සනද පේනවද කියලා. අද අපිට මේ ලස්සන ගවම එවලා තියෙන්නේ බ්ලූ බෙල් ෆැෂන් ස්ටෝර් එකේ. ඉතින් ඔයගොල්ලෝ කැමති නම් මේ වගේ ලස්සන ඇඳුම් මෙලදී ගන්න ඔයගලන්ට පුළුවන් මම මෙතන පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන බ්ලූ බෙල් ෆැෂන් ස්ටෝර් එක දැම්ම විසිට් කරන්න. මේ channel එකත් හරි අන්කොමන් ලුක් එකක් තියෙනවා. හරි එහෙනම් දැන් අපි ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ ලස්සන බැලුවනේ. දැන් මම ඔයගොල්ලන්ව එක්ක යන්න ගෙදර යන ෆස්ට් ෆ්ලෝ එකට. කම්. ඉතින් මේ ස්ටයර්කේස් එක ගැන කිව්වොත් මේකත් මහගනිලියෙන් තමයි හදලා තියෙන්නේ. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ගෙදර ෆස්ට් ෆ්ලෝ එකේ. ඉතින් ෆස්ට් ෆ්ලෝ එකට ආවම ඔයගලන්ට මේ ඇරියා එක යූස් කරන්න පුළුවන් ඔයගලගේ ටීවී ලොබි එක විදිහට. ඉතින් අර පල්ලෙහා තිබ්බ channel එකට සමාන ටිකක් ඒ වගේ ලුක් එකක් තියෙන channel එකක් මේ ෆස්ට් ෆ්ලෝ එකෙත් තියෙනවා. මෙතන ඉඳන් ඔයගලන්ට පුළුවන් මෙන්න මේ පැත්තෙන් බැලගෙන ඉන්න එක වෙන්න. මන් දැන් ඔයගොල්ලන් එක්ක යන්නේ මේකේ තියෙන මාස්ටර් බෙඩ්රූම් එකට. ඉතින් මම ඔයගොල්ලන්ට ලයිට්ස් දාලා පෙන්නුවොත් මේ විදිහට තමයි ඔයගොල්ලන්ට මාස්ටර් බෙඩ්රූම් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන් මෙතන CCTV කැමරාස් තියෙනවා හතරක් ප්ලේස් වෙලා ඔයගොල්ලන්ට CCTV මාස්ටර් බෙඩ්රූම් එකට තමයි ෆික්ස් කරලා තියෙන්නේ. ඒත් එක්කම මෙතන රාවත ඔයගොල්ලන්ට තියෙනවා මාස්ටර් බෙඩ්රූම් එකත් එක්ක තියෙන ඇටච් බාත්รูම් එක. ඇටච් බාත්รูම් එකෙන් අපි එළියට ආවහම ඔයගොල්ලන් මේ පැත්තේ තියෙන පොඩි බල්කනි ස්පේස් එක. අපි කලින් ආවෙත් මේ බල්කනි එකෙන්. ඉතින් ඔයගොල්ලන්ට මාස්ටර් බෙඩ්රූම් එකෙනුත් ඒ බල්කනි එකට එන්ටර් වෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේනවා හරි ලස්සන ග්‍රීනරි එකක් තියෙනවා. ඒ කියන්නේ ලස්සන අටපිටාවක් තියෙනවා. ඒ වගේම මේක හවුසින් ස්කීම් එකක් වෙනද අලුතෙන් ගෙවල් හැදිගෙන යනවා. ඉතින් මේ වටේ ලුක් එක මම ඔයගොල්ලන්ට පෙන්වන්න හොඳම තැනක් තියෙනවා. ඒක රහසක්. හරි ඉතින් අපි මාස්ටර් බෙඩ්රූම් එකෙන් ආවහම ඔයගලන්ට මේ විදිහට තමයි අනිත් බෙඩ්රූම්ස් ටික ඒ කියන්නේ ලොකේට් වෙලා තියෙන්නේ බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේක මේ ගෙදර තියෙන තුන්වෙනි බෙඩ්රූම් එක. ඉතින් මේ බෙඩ්රූම් එකේවත් ඔයගලන්ට බල්කනි ඇරිය එකක් තියෙනවා. ඔබලන්ට පේනවා එහා පැත්තේ නේබර්හුඩ් එකේ තියෙන හරි ලස්සන ගයක්. ඉතින් දැන් කාමර තුනක් වෙන්න ඉවරයිනේ. දැන් පෙන්වන්න තියෙන්නේ ෆයිනල් බෙඩ්රූම් එක. ඉතින් මේ බෙඩ්රූම් එකේ නම් ඔයගලන්ට ගෙදර ඉස්සරහ ඉන්න ඕපන් වෙන්න තමයි ජනෙල් ටික ඔක්කොම ප්ලේස් වෙලා තියෙන්නේ. බෙඩ්රූම්ස් දෙකත් එකම ඔයගලන්ට තියෙනවා පොඩයිම. හරි. ඔයගලන්ට තියෙනවා ෆස්ට් ෆ්ලෝ එකට තියෙන ජෙනරල් වොෂ්රූම් එක. ඉතින් ඔයගලන්ට පේනවා මේකේ පොට්ටෝට වලින් සමන්විත වෙනවා. ඒ වගේම කච්චිනේ එකක් තියෙනවා. මම හරි හම්බෙසුම් කියන්නේ මම හරි ආසයි කියලා කච්චිනේ.
එහෙනම් ගෙදර විස්තර ටික මම උඩට ගිහිල්ලා කියන්න. මං කිව්වන් රහසක් කියන්න තියනවා කියලා. මේ ගෙදර ඔයගලන්ට තියෙනවා රූෆ් ටොප් දෙකක්. ඉතින් හරිම නිස්කලංකයි හරිම කාමන් ක්වයිට් පරිසරයක තමයි මේ ගෙදර පිහිටලා තියෙන්නේ. මම ඔයගලන් අනිත් පැත්තේ රූෆ් ටොප් එකත් එක්ක යන්නද? මම මෙතෙන්ට තමයි ආසම. මොකද මේ ගස් කොළන් එක හරිම සනිබ හරිම නිස්කලංක වටපිටාවක් තමයි මේ ගේ පුරාම තියෙන්නේ. මම අර කලින් කිව්වා ඔයගලන්ට පේනවා මේක අලුත් හවුසින් ස්කීම් එකක් කියනවා. හොඳ ලස්සන අලුත් නේබර්හුඩ් එකක්. ඒ කියන්නේ අලුත් ගෙවල් ටිකක් හැදෙනවා. එහෙනම් ගෙදර විස්තර ටික මම ඔයගලන්ට ආයෙ සමරයිස් කරන්න. මේ ලස්සන නිවස පිහිටලා තියෙන්නේ මහභාගේ. ඉතින් මහභාගේ ටවුන් එකට මීටර 800ක දුරින්. ඒ වගේම රාගම ටවුන් එකට කිලෝමීටරයක දුරින් තමයි මේ ලස්සන නිවස පිහිටලා තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා කෙරවල පිටියේ හයිවේ එන්ට්‍රන්ස් එක. අන්නේ හයිවේ එන්ට්‍රන්ස් එකට කිලෝමීටර 2ක දුරින් තමයි මේ ලස්සන නිවස තියෙන්නේ. ඉතින් ඔයගොල්ලොත් කැමති නම් මේ පර්චේස් 6ක කාමර 4ක මෙන්න මේ සුන්දර නිවසේ වටිනා හිමිකරුවා වෙන්න ඔයගලන්ට පුළුවන් මම මෙතන පල්ලෙහා දිගටම දාන මිස්ටර් ක්‍රිෂාන්තගේ කන්ටැක්ට් නම්බර් එකට ඉක්මනටම කෝල් එකක් දෙන්න. මේ ගෙදර වටිනාකම ලක්ෂ 275ක් වෙනවා. ඉතින් ඔයගලොත් කැමති නම් මේ ගෙදර වාසනාවන්ත හිමිකාරයා වෙන්න මං ආයෙත් කියන්නම් ඔයගලන්ට පුළුවන් මිස්ටර් ක්‍රිෂාන්තට ඉක්මනටම කෝල් එකක් දෙන්න. ඔයගලන්ට තියෙනවා නම් විකුණගන්න බලාපොරොත්තු වෙන මේ වගේ ලක්ෂරි හවුසස් ලක්ෂරි ප්‍රොපර්ටිස් ඔයගලන්ට පුළුවන් අපේ ලක්ෂරි ශ්‍රී ලංකා කන්ටැක්ට් නම්බර් එකට ඉක්මනටම කෝල් එකක් දෙන්න. ඉතින් අපි ඇවිල්ලා මෙන්න මේ වගේ ලස්සන ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ඔයගොල්ලෝ වෙනුවෙන් කරලා දෙනවා. ඒ වගේ මේ දවස්වල ගොඩක් කට්ටිය කැමති වෙන ගෙදර ඉන්ටීරියර් ඩිසයින් කරගන්න. ඉතින් ඔයගොල්ලෝ ඉන්ටීරියර් ඩිසයින් ගැන ඉන්ට්‍රස්ට් කෙනෙක් නම් ඔයගලන්ට පුළුවන් ඒ වෙනුවෙනුත් අපේ ලක්ෂර ශ්‍රී ලංකා කන්ටැක්ට් නම්බර් එකට අපිට ඉක්මනටම කෝල් එකක් දෙන්න. ඉතින් එහෙනම් ආයේ මේ වගේ සුන්දර නිවසක් අපි වීඩියෝ එකක් අරන් එනකන් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.